දවස එළිදරව පොතේ ආරම්භග පරිච්චේද කෙවෝ පළමුුවනි පරිච්චේදය තුළ විස්තර වුණා යොහන්ට මේ දර්ශනය පෙන්වුවන පිණිස ජේසුස් වහන්සේ විසින් ස්වර්ගය විවෘත කරලා ය දර්ශනය පෙන්වු ආකාරය දෙවනි පරිච්චේද ඉඳලා සබා හතකට ලියපු ලිපි ආරම්භෝනා. අපි කලින් දවස ගෙනගත්තා මේ ලිපි හැම එකක්ම සභාවල් වලට දීල තියෙන සභාවල්වල තියන වැරදි පෙන්වලදීලා තිබෙන්නේ. එිදරව පොතේ විනිශ්ය මුලින්ම බලපාන්නේ සභාවට කියලා අපි කලින් දවසි ගෙන ගත්තා. ද එලිදරව පොත හැම වෙලාවකම අපි මතකතියාගන්න අවශ්‍යදය තමයි දෙවියන් වහන්සේ මුලින්ම විනිශ්්‍යය කරන්න දෙවියන් වහන්සේගේ පිරිස. න් පසුව තමයි ඊළඟ කණ්ඩායම විනිශ්ෂය කරන්නේ. එළිදරව පොතේ දෙවනි පරිච්චේදේ එපීස සභාවට ලියපු ලිපිය පහුගේ දවස අපි කියව්ව අපි අද දෙවනි පරිච්චේදේ අටවැනි පදේ ඉඳලා පහළට කියවමු එළිදරව්ව දෙවනි පරිච්චේ දේ අටවැනි පදේසිට පහලට කිය පට ස්මාරණයට තවද ස්මාරණයහි සභාවේ දූතයාට මෙසේලි යාපන්න. පලවෙනියාද අන්තිමයාද වන මැරී ජීවත්වන්නාව තැනැන් වහන්සේ මේ කාරණා කියන සේක. එනම් මමනුබේ පීඩාවටද දිලිදුකමද දනිමි. නම්ුත් නුබධනවත්්‍යය යුදෙවුවන් ඕන නොමුත්තුමුූ යුදෙව්වෝයයි කියන සාතන්ගේ සිනගෝග එක්ව සිටින් අන්ගේ අපහාසේද ධනිමි නුඹ විදිින්ටයන දේවලට බයනොවන්න. බලව නුඹලා විමසනුලබන පිණිස යක්ක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන්. රගෙයි දමන්ට යන්නේය නුඹලා දස්සදවසක් පීඩා විඳින්න හුය මරණය දක්වා විශ්වාසව සිටපන්න එවිට මම ජීවනය ඔටුන්න නුබට දෙන්නෙමි. ආත්මය අණන් වහන්සේ සභාවලට කියනද. කන් ඇත්තේ අසාවා ජයගන්නාට නම් දෙවනි මරණයෙන් අන්නතුරුව නොවන්නේය. හරි ස්මරණය කියන සභාවට මේ ලිපිය ජෙසුස් වහන්සේ විසින් ලබා දෙනවා ස්මරණයේ සභාවට ලියද්දිි උන්වහන්සේ කියනෝ පළමුවෙෙනයා සහ අන්තිමයාවන මැරී ජීවත්වන්නා වූ තැනන් වහන්සේ නුඹලාට මේ කාරණා කියනසේක එනම් මම නොබේ පීඩාවද දිලිඳුකමද දනිමේ යුදෙවුවන් නොමන නමුත් තමන් යුදෙවෝ යැයි කියන සාතන්ගේ සිනගෝගයක්ව සිටින්නාගේ අපහාසේද ධනිමේ. මොකදද කියන්නේ ේසුස් වහන්සේ ස්මරණ සභාවට කතා කල්ල කියනවා. නුබගේ පීඩාවන් නුඹ ගමන් කරන දුෂ්කර මාර්ගය මම දන්නවා. නරද මීට කලින් සභාවේ එපිස සභාවට ජෙසුස් වහන්සේ ඔවුන්ගේ වැරද්දක් පෙන්නල දුන්න ඕවන්ට කිව්වා නුබ ඔවන්ගේ තිමුණ හොඳදවළුත් කිව්. එඒගේම නරග දේවළුත් කිවවා. ඔවන්ට කිව්වා තමන් ප්‍රේරිතවරුන් ඇතට ොවෙන නමුත් ඇත්තටම දෙව අන් වහන්සගේ සේවකයෝ නොන නමුත් තමන් දෙව අන් වහන්සගේ සේවකෝ කියලා කියාගන්න අයව. ඔවුන් බොරුකාරයු කිය තේරුම් ගත්ත නිසා ඒක නුඹලට යහපත් දෙයක් කියල එපි සබභාව කිව් හැබයි ඔුන්ගේ වැරද්දක් පෙන් ොමකක්ද ඕුන් ප්‍රථම ප්‍රේමේෙන් වෙෙන් වෙලා හිටියා ස්මරණ සභාවට මේ ලිපිය ලියලා කියනවා මම නුබේ පීඩාව නුබේ දිලිඳුකම දන්නවා අරද ස්මරණ සභාව ලොකු පීඩා කාලයක ගමන් කරන අවදිියක තමයි මේ ලිපිය ස්මරණය කියන සභාවට ලියලා යවන්නේ දව ොන නමුත් ම ුදෙව්වෝ කියල කියාගන්න සාතන්ගේ සිනගෝගයක්ව සිටින්නන්ගේ අපහාසද ධනමේ ඉළඟනමොකද කියන්නේ තමන් ඇත්තනම යුදෙව්ව නොමේ ඒවුනාට තමන් යුදෙව්ෝ කියලා පෙනී සිටින සාතන්ගේ සිනගෝගවල ඉන්න අයගේ අපහාස මම දන්නවා. අරද සිනගෝගයක් කියල කියන්නේ මොකක්ද සිනගෝගයක්ති මොකද අතීත ඉස්ශ්‍රායිලයේ දෙවියන් වහසට නමස්කාර කරන්න එකඒක ප්‍රදේශවල එකක නගරවල පිහිටල තිබුණු සභාවන් තමයි මොනවාද සිනගෝග කියල හැදන්නුවේ. ඊස්ශ්‍රායිලයේ ප්‍රධාන දේව මාලිගාව යෙරුසලමි තිබුණා. හැබැයි හැමෝටම යෙරුසලමට එන්න දුර නිසා තැනින් තැන මොනවද හද තිබුණේ පොඩි පොඩි සභාව තිබුණ ඒවතයි මොවාද මේ සිනගෝග කියල හඳුන් වුවේ. ඉතිං ඒ ඒ පලාත්වල් අය ඒ ළඟළඟ තිබුණු සිනගෝගවලට තමයිගේ දැන්වර්තමානති තියෙන්නේ එකඒක පලාත් තුල එකඒක ගම්මානවල එකක සභාවන් තියනවා දැ ලංකාවට එකක සභක්තිරන ඔක්කොට පෙදැටයන්න බැරි නිසා මොක්ද වෙලා යෙන්නේ හැම තැනම සභාවන් තියනවා එ න් එක ඔ්ක ති. ඉතිං ඒ සභාවන් කාගෙද සිනගෝග කාගෙද සිනගෝගවලට ඇතුල්ලුනේ කාට නමස්කාර කරන්නද දෙවියන් වහන්සට නමස්කාර කරන්න හැම සිනගෝගයක්ම හැදුවේ දෙවියන් වහන්සට නමස්කාර කරන්න සබත් දවස ගිල්ල පවත්වන්න තමයි සිනගෝග තිබුණේ සාතන්ට සිනගෝග තිබුණද දැ ඔක්කොම ලංකාවේ සභාවන් තියනවා අරද ලෝකෙස් විධ හැම පලාාතකම සභාවන් තියනවා දැ ඒ සභාවන් කාගෙද කාට නමස්කාර කරන්න ද සභාවන් වොලට යන්නේ දෙවියන් වහන්සේ නමස්කාර කරන්න දැක් සාතන්ගේ සභාවන් කියල ජාතියක් තියෙනවාද සාතුනුත් තැනින් තැන එහෙම සභා ඇරියද තියෙනවද දැ මිනිුවන් ගොඩ සාතට නමස්කාර වෙන සභාව තියන කො ඇරි ඒමකක් නෑ. ස්ශ්‍රයිල හෙමකක් තිබ්බෙත් නෑ. මොනවද තිබුණේ සිනගෝග. එක එෙන තැන්තැන්ගල ේසියට යන්න හදාගත්ත ස්ථාන දෙවන් වහසර නමස්කාරක හැබේ එතන එකක් කියන මොකක්ද. යුදෙව්වන් ඕොන නමුත් තමන් යුදෙවන් කියල කියාගන්න සාතන්ගේ සිනගෝගයක් ව සිටින්නාගේ අපහාසේද දනිමේ. මෙතන මොකදද කියන්නේ. මෙතන කියනවා සාතන්ගේ සිනගෝගයක් ගැන. ඒ මකදද? ැ සාතන් සිනගෝග හදලත් නැත්තං දැන් මේක අද වර්තමාන කාලෙට බලපාන්න කොද අදාලා වෙන්නන්නේ කොද දැ දැන් සිනගෝගන මේනි අපි කියයන්න මොවාවද මේට කියන්නේ දැන් කියනෙ සභාවන් කියලා අර දැන් දැන් මේක ලිවොත් කොමදලි කියන්න වෙන්නේ මේ ඒ කාලෙ ලියපුවිදියන්නේ ක්‍රිස්තියානිවරු නොවන නමුත් තමන් ක්‍රස්තියානිවරු නැෑ කියාගන්න සාතන්ගේ සභාවන්න වොලට අයිති අයගේ අපහාස මම ධනිමේ තෙරවාද සභාවන් දෙවන් වහන්ස තමයි, සභාවන් හැදුව දෙවියන් වහන්සට තමයි. හැබැයි පසුකාලීනව මොකද වෙලා තියෙනවා කියලා කියන්නේ. මේ දෙවියන් වහන්සට හදපු සිනගෝග දැන් කාගේ සිනගෝග බවට පත් වෙලාද. සාතන්ගේ සිනගෝග බවට පත් වෙලා. අද මොකදද වෙලා තියෙන්නේ. සභාවන් හැදුවේ දෙවියන් වහන්සට තමයි. හැබැයි පසුකාලීනව ටික කාලයක් යනකොට දෙවියන් වහන්සට හදපු සභාවන් කාග සභා බවට පත් වෙලාද. සාතන්ට නමස් කාරකරන සභාවන්. <smoke> march, Stadium, people, ැ ඒ ැන්වල ිහිල්ලා සාතන්ගේ නමකයක නමස්කාර කරන්න මේ අතීතෙ සිනගෝගවලත් ගිලා සාතන්ගේ නමකේ නමස්කාර කරේ නෑ එයාල නමස්කාරකරේ ගීතිකාග්‍යා ගායනා කරේ හොරණෑ ගැහුවයි ඔක්කොම කාගනාමයටද. ජේසුස් වහන්සගේ දෙවියන් වහන්සගේ නාමයට ඒඋනාට ඒ ස්ථානවල ඇත්තරම නමස්කාරය ගියකො හටද. සාතන්ට ඒට හේතුව එයාල දෙවියන් වහන්සේගේ සම්පූර්ණ ව්‍යවස්ථාවන් කඩ කල්ල හිටියා. යාල දෙවියන් වහන්සගේ පනත් අනුගමනය කරන්න නැතුව. යල දෙවියන් වහන්සේ ඉදිරිේ අවංක නැතුව නිකම් බොරුවට ඇවිල්ල තමන් ප්‍රස්ථයාන අය කියල කියා ගත්තා. එහෙම උනාම නමස්කාරය කොහට දෙයන්නේ. සාතන්ට ගමන් කරනවා. එබඳු සභාවන් දෙවියන් වහන්සේ හඳුන්ුවන්නේ කාගේ සභාවන් කියලද. දැන් අපි කියන නෑ ඒම කියන්න බෑ හැම සභාවක්ම දෙවියන් වහන්සගෙන ඒම කොහොම ද අපි කියන්නේ ඒක සභාවලට අපිට මුකුත් කියන්න බෑ විනිශ්ශය කරන්න බෑ හැම සභාවක්ම දෙවන් වහන්සගෙන ඉතින් දෙවියන් වහන්සේ ඔක්කොම සභාවන් පත් කළේ හැබැ ඒසුස්වාසම ගද කියන්නේ ඔක්කොම සභාවන් මගේ නෙමේ මේකස්ෙතියනො ක්‍රිස්තියානිි කෙල කියාගන්න සාතන්ට නමස්කාර කරන පිරිසකුත්තින්නවා. තෙරවද? අපි හිතුවට ඔක්කොම කටිය ඔක්කොම සභාවන් කොහම දෙවියන් වහන්සේ තමයි කියෙලා හිතන් හිටියට ජේසුස් වහන්සේ ස්මරණ ලිපිය කියන මොකක්ද ඔක්කොම මගේ නෙමේ. හරද මගේ පිරිසකුත් ඉත්න්නවා. හැබැයි ඒ අතර ඉන්න කවුද මගේ නොවන සාතන්ගේ සිනගෝගවල සාතන්ගේ සභාවන් නොලින්ඳගෙන තමන් ක්‍රිස්තියානිවරු කියල නිකම් බොරුවට කියාගන්න පිරිසකුත් තින්නවා. හරද දැන් ඔබ මොන පැත්තදි කියල බලන්න. ක්‍රිස්ටයානි තමයි හැයි කොයි පැත්තද දෙවියන් වහන්සගේ සභාවිද නැත්තන් සාතන්ගේ සිනගෝගෙද දෙවියන් වහන්සගේ සිනගෝගවලට එන්න පුුවන්කම ලැබුණේ ඒවා දෙවියන් වහන්සකි සභාවන් කෙළ හැඳුන්නුවේ ඒ ස්ථානවල දෙවියන් වහන්සට අවංකව දෙවියන් වහන්සේ විතරක් ප්‍රධාන කරගෙන උන්වහන්සේ කියන සැලස්ම කරානං පමණයි. බයිවලේ කියල දීල තියෙන දෙවියන් වහන්සකි එකම ප්‍රධාන සැලැස්ම ඒ ස්ථානයේ සිද්ධ උනානං විතරාඒක දෙවියන් වහන්සක සභාවක් වෙන්නේ හදිස්්‍යියවත් ඒ ස්ථානි ක්‍රියාත්මක වෙන්නේ දෙවියන් වහන්සේ සැස්ම නෙමෙයිනං. ඒක දෙවියන් වහන්සගේ සභාවක් කියල කියනවාද. ඔක් කොම පල්ලි එක වගේ ඇති ඔකොම සභාවන්නලට යනකොට හැමදෑම ඉරිදට පල්ලියට යනකොට හැමෝ එක වගේ හැබැයි දෙවියන් වහන්සට පේනෝ තමන්ගේ බැටලුව කවුද අනිත් එලුවටික කවුද කියලා ඒකයි කියන්න අවසාන කාල එමොකද කරනවා කියන්නේ බැටලුවන්ගේ මොහද කරන්න එලුවන් වෙන්කරගන්නවා. ඉති දැ ඔබ බලන්න ඔබ එන්න ස්ථානය ඔබේ පෞද්ගලික ජීවිතය කොයි පැත්තට දයිති. ක්‍රිස්තියානිි කියල කියාගන්න නමුත් ඔ ඔබේ නමස්කාරය යන්නේ සාතන්ටද. හරද ස්මරණ සභාවට කියනවා නුඹ බොහෝ පීඩා මධ දෙෙන් යනවා හැබැයි සාතන්ගේ පිරිසක්ෙදෙන නොමට පිඩා කන්නවා ඕවුනුත් දරාගෙනඉන්නේ මගේ නම ඔුන් ප්‍රශවෙන් මගේ නාමයෙන් ඔවුන් යන්නෙත් සිනගෝග වලට සභාවන් වලට ඔවුන් කියාගන්න අපි ක්‍රස්තියාන කියලා හැබැයි එයාලා සාතන්ගේ පිරිසක් දෙවියන් වහන්සගේ අරමුණ අමතක වෙලා තියෙන වනම් කොහේ හරි එතන දෙවියන් වහන්සගේ සභාවක් කියල දෙවියන් වහස පිළිගන්නවාද මොකද දෙවියන් වහන්සගේ අරමුණ මනුෂ්‍යයන්ව කොයි පැත්තට යමුකරවන එකද දෙවියන් වහන්සගේ දර්ිෂ්ඨ මාර්ගේයට වෙනස් කරවන එක ාපේ සිටින මනුෂ්‍යයන්ව පාපයෙන් වෙන් කරලා දෙවියන් වහන්සගේ ව්‍යවස්ථාවලට හරවනය එක තමයි දෙවියන් වහන්සිගේ කැමැත්ත. ඒ වෙනුවෙන් තමයි ජේසුස් වහන්සේ මැරුණේ ඒ මනුෂ්‍යයන්ව ඒ තත්වට වෙනස් කරන්න තමයි ේසුස් වහන්සේ ඇලයිඉගැන්නනුවේ. ඒවගේම සභාවට තව අරමුණක්තියන ප්‍රධානම අරමුණ තමයි ජේසුස් වහන්සේ දෙවනි පැමිණීමට සභාව සූදානම් කරවන එක හරද ජේසුස් වහන්සේ ආයිසරයක් පැමිණෙනවා. අපි ෝ සොවගන්න පිණිස පැමිණෙනවා උන්වහන්සේ ඇවිල්ලා මේ පොළව නිමා කරලා දෙවියන් වහන්සගේ රාජ්‍ය පොළොවට කැඳුවනවා. ඉතිං ඒ ජසුස් වහන්සගේ පැමිණීමට ඔබ සූදානංවෙනි නැත්තං. පොළවෙන් වෙෙන් වෙන්න සූදානමක් නැත්තං. පොලවෙෙන් වෙෙන් වෙලා දෙවියන් වහන්සිගේ රාජ්‍යයට ඇතුල්වෙන්න නෙමේනං ඔබ කැපවෙලා ඉන්නේ සභාව කැපවෙලා තියෙන් ඒ වෙනුවෙන් නෙමේනං ඒ සභාව දෙවියන් වහන්ේ හඳුනොවද මගේ සභාවක් කියලා. ක්‍රිස්තියානි වෙන්න පුළුවන් එකඒක නම්මුලින් ක්‍රිස්තියානිි වෙන්න පුළුවන් හැබැයි ඒ ස්ථානයේ දෙවියන් වහන්සිගේ සැලස්ම ක්‍රියාත්මක වන්නනම් වෙන්නෙ නැත්තං ඒක දෙවියන් වහන්සගේ සභාවක් කියල හඳුන්වන්නෑ ඒව සාතන්ගේ සිනගෝග කෙල ජේසුස් වහන්සේ කියනවා. නුම විඳන්නට යන දේල්ලට බයනොවන්න බලව නුබලා විමසනු ලබන පිණිස යක්ෂයා නුබලාගෙන් සමහර දෙනෙක් සිරගේ දමනට යන්නේය. නුබලා දස දවසක් පීඩා වෙදන්න ඔහිය. මරණය දක්වා විශ්වාසවන්තව සිට පන්න. එවිට මම ජීවනය ඔටුන්න නුබට දෙන්නෙමි. ආත්මයණන් වහන්සේ සභාවලට කියනදේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවනි මරණයෙන් අනතුරක් නොවන්නේය. මොකද ස්මරණයට කියන්නේ? නබට යන්න සිදුවෙන පරික්ෂාවන් පීඩා කාල මම දන්නවා. නුඹලගේ සමහර අය සිරගවලුලට දාන්නයනවා. නමුත් මරණය දක්වා විශ්වාසවන්තව සිටින්න අවශ්‍යයි. හද මේ ස්මරණ සභාවට දෙවියන් හස වෙන මො හරි පොරොඳදුවක් දෙනවද මං එහෙම කරල දෙන්නම් මේ විදිර කරල දෙන්න වායාලට මේ ආශිරවාදය දෙන්නන් කෙල ජේසුස් වහන්සේ පොරොන්ද දෙෙනවාද. ස්මරණ සභාවට එක දෙේ කියන මොකක්ද උඹලා මරණය දක්වා විශ්වාසවන්තව සිටිින් අවශ්‍යයි එහෙම හිටියොත් මම නුඹලට සදාකාලික ජීවනය දෙනවා පැහැදිලිද වෙන කිසිීමම බලාපොරොත්තුවක් නෑස් මර සභාවට අනිත් අයට දැන් වර්තමාන්‍ය සභාවන් වල අයට ගොඩාත් සැලසුම් තියෙන ගොඩාක් බලාපොරොත්තු තියෙනවා ඇලට ගොඩාක් ආසකරන අපේක්ෂාවන් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා අ මේ විදියට කරන්න සභාව ව්‍යාප්ත කරන්න සභාව වර්ධනය කරන්න අලුතෙන් දේවල් ගොඩනගන්න ගොඩාක් අපේක්ෂාවන් තිබෙනවා. හැබැයි ස්මරණ සභාවට එකම අපේක්ෂාවයි තිබුණ මොකක්ද. ඒ තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවෙන එක. ඒ ඇරෙන්න්න විෙන කිසිම බලාපොරොත්තුවක් ඔොුන්ට තිබුන්නෑ. එකට හේතුව තමයි මේ ස්මරණය කියන ප්‍රදේශය තිබුණේ අතීතයේ රෝම පාලනය තිබුණු සමයක රෝම අධිරාජ්‍යයට අයිති ප්‍රදේශක තයි මේක පිහිටි ලතිබුණේ. ඒ කාලි සීසර් රෝමි අධිරාජ්‍ය කිව්වා සීසර්ග ප්‍රතිමාවක් හදලා ඒ ප්‍රතිමාවට නමස්කාර කරන්න කියලා. හද සීසර් කිව වෙන කාටවත් නමස්කාරය දෙන්න බෑ තැම් මත් මගේ තමයි මේ අධිරාජ්‍යය ඒ නිසා මගේ ප්‍රතිමාවක් හලා නුබල ඒකට නමස්කාර කරන්න වශ හැ වෙන කිසිම දෙවිවරුන්ට නුඹල නමස්කාර කරන්න බෑ. එහෙම කියද්දී. මරණ සභාව හිටපුො අය මකක්ද කළේ එයාලා සීසර්ටට නමස්කාර කරන්න ගියාද. එයාලා සීසර්ට නස්කාර කරන්නේ නැතුව දෙවියන් වහන්සට පමණක් නමස්කාර කරන්න පටන් ගත්තා. එතකොට මොකක් වෙන්න නැතිද. සීසර්ග පාලනය තිබුණු සමයේ සීසර්ට් කියපුදය කරන්න නැතුව තමන් දෙවියන් වහන්සට විතරක් නමස්කාරද්දී එයාලට මොනවා වෙන්න ඇතිද. එතකට කමක් නෑහෙනම් වාලසින් දෙවියන් වහන්සේ සභාවනේ වාල දෙවියන් වහස නමස්කාරන්න කියලා හිටියද පාඩුව සීේසර නෑ එයාල සියලු දෙනාට පීඩා කරන්න පටන් ගත්තා. මේ වගේ කතාවක් ස්ශ්‍රයිල්වරුන්ටත් වනාා කොයි කාලෙද. ධානියල් හිටපු කාලේ මොකත් දුනේ ඒ කාලෙ ඊස්්‍රායිලය බබිලෝනියට වහල්ලවෙලා හිටියා බබිලෝනිී රජතුමාව වෙන නිෙපුකොත් නේශය මොකක්ද කරේ එයා පිළිමයක් හදල කිව්වා දැන් බබිලෝනයේ සියලු වැසියන් මොකද කරන්න ඕන මේ ප්‍රතිමාවට නමස්කාර කරන්න අවශ්‍යයි උඹලඒක වෙන වෙන දෙවුරුන්ට නමස්කාර කරන්න බෑ එකඒක උඹලට ඕන ඕන දෙවල් කරන්න බෑ මගේ පිළිමයක් තියෙනවා අන්නේඒ එකට නමස්කාර කරන්න අවයයි කිය නෙබකොත් නේශ කිව්වා එතවන මගත් වනේ බබිලෝනයේ සියලු වැසියන් ඒ කාලේ ඊස්ශ්‍රයිලි හිටපු බහුතරයක් ඒකට නමස්කාර කරා ඒකාල ඊස්ශ්‍රායිලයත් බිලෝනයට වහල් වෙලා තිබුණේ හැබැයි බයිබලය කියන මොකද ධානියල් සහ දානියල්ගේ මිත්‍රයන් තුන් දෙනා ඒ පිළිමේට රැස්වලා හිටපු සියලු දෙනා නමස්කාර කරපු වෙලාවේ මේ තුන් දෙනා ඒ පිළිමේ ඉදිරිරයේ දනගහන්න තු හිටියා. තෙරවාද එදොර මොකත්දුනේ. එයා ඒයාලා ගැන ඇහ ඇයිකටයේ නමස්කාර නැති දැම ක්ොම කටේ මගේ පිේට නමස්කාරනවා ඇයි මේ තුන් දෙනෙක් විතර හිට ගෙන කිය ැහවා දොර මොගදකි්වේ ඒ තුන් දෙෙන කතා කරලා කිව්වා. අපිට මේ හද ව පිළිමිට නමස්කාර කරන්න විදිහක් නැහැ. අපි නමස්කාර කරන්නේ සහස පොලෝ මාපු දෙවියන් වහන්ස විතරයි. ඒ වෙලාවේ නෙබුකත් නේශය රජතුමා දැඩි කෝපයෙන් මොකක්ද කරේ කිව්වා මුතුන් දෙෙනවල්ල කොහට දන්නද. ගිනි උදුනට දාලා මෙයාලව විනාශ කල දාන්න. මේ මගේ පිළිමිට නමස්කාර කරන්න නැති අනිත් ඔක්කොටම වෙන්න මේක කියලා පේන්න. මෙයාලවල්ලලා ගිනිින්දුරට දාන්න කියලලා කිව්වා. ොල් ද ිල්ල යාලව අල්ලගෙන ගහිල කොහර දැම්ම ගින්නට දැම්මා ගින්නට දානකොට දෙවියන් වහස මැද්දට පැනලා නතර කරාදේක නතර කරේ නෑ ගින්නට දානකම්ම හිටියා පැදිලිද ඒ පීඩාව තුළින් ගින්න මද්දන් ඒ පිරිසට යන්න සිද්ධ වනා ඇති ඔය කාලේ දැම් මේ තුන් දෙනා විතරද ඉස්ශ්‍රායිල හිටිය නෑ තව ලක්ෂ ගාන ක ස්ශ්‍රායිලුරු හිටිය ක්ෂ ගාන කී ශ්‍රායිල්ලරු බිලෝනට වහල්වෙලා හිටියා හැබැයි දෙවියන් වහන්සට පමණක් නමස්කාර කරන්න තමන්ගේ ජීවිතය පරදුවට තියල කැපවුණේ කවුද මෙන්න මේ තුන් දෙනා විතරයි හර දෙයාලකිවවා නෑ අපි නමස්කාර කරන්න නෑ වෙනයට අපි දෙවන් වහන්සර විතරයිකුවාම ඒ අයව අල්ල ගින්නට දැම්ම කියලා බයිබලේ දාානියල්ගේ පොතේ විස්සර කල්ල තිබෙනවා. ඊට පස්ස මග දුනේ. ඒ වෙලාවේ දෙවියන් වහන්සේ ඔවුන්ව ගිනි උදුනෙන් බේරගත්තා ඔබ ඒ කතාව කියවල ඇති ඒ ගින්නට දැම්මම මොකද වනේ ගින්නට දැම්මට පස්සේ තුන් දෙනෙක්ව දැම්ම හතර දෙනෙක්ගේ චායාවන් පෙනුණක් කියල කියනවා ඉන් පසුව දෙවියන් වහන්සේ ඔවු මධ්‍යයට ඇවිල් ඔුන්ව ඒ ගින්නෙන් ආරක්ෂා කළා. ඒවෙලාව දෙවියන් වහන්සේ ඒ මිත්‍රයන් තුන්දනාව. මරණයෙන් බේරගත්තා. හරද ඒ වෙලාවේ, එතකොට නෙබුකත්නේෂ රජතුමත් ගොඩක් බයවුනා ඒහිට මිලු මුළු පිරිස දැකගත්තා මෙයාලා නමස්කාරකරපු දෙවියන් වහස තමයි හැමදේම පාලනය කරන්නේ කියලා. ඒ වෙලාවේ බබිලෝ නියද ඒ තුන්දනාව දෙවියන් වහන්සේ බේරගත්තා. හැබැයි ස්මරණයත් මේ වගේම පීඩාවක් තුළින් ගමන් කලා. හැබැයි ස්මරණ සභාව අයව මරණයෙන් බේරගත්තද. ? නල්ග මිත්‍රවතුන්දන මරණයෙන් බේර ගත්ත ඇබයි මර සබාව හිට අය දෙවියන් වහන්සේ ඒවෙලාවෙත් මැදට ඇවිල්ලා ඒකටයෝ මරණෙන් බේර ගත්තද. ඒයාලලා රණයෙන් බේර ගත්නෑ මොකදකිවේ නුබලා මරණය දක්වාම ස්තීරව සිටි අවශ්‍යයි නුඹලගේ සහරයව හිරගවල දානවා නුඹලගේ බොහෝ පිරිසක් මරාදානො නමුත් බයවෙන්නපා ස්තීරව සිටින්න මම නුඹලට නැවත ජීවනය ලබා දෙනවා පැහදිලිද. ස්මරණ සභාවට වෙන බලාපොරොත්තු තිබුනෑ. මැරෙනවනම් මැරෙන්න සිද්දධ වුණා ඒ පිඩාව තුළින් ගමන් කරන්න සිද්ධ වුණා. මැදට ඇවිල්ල දෙවන් වහසේඔවුන්ු ආරක්ෂා කරන්න ගියනෑ ඔවුන්ට විනාශය තුළින් ගමන් කරන සිද වුණා. පොලදි ඔවුන් පරාජය වුණා පොළවෙදි ඔවුන් පීඩාමිඳලා මරණයට පත් වනාා ඔවුන්ගේ නායකයන්ගෙන් බොහෝ පිරිසක් හිරගෙවල්ලොල හිරකල් දාලා තිබුුණ බොහෝ කාලයක් වදවිඳලා ඔවුන් පීඩාවිඳලා මරණයට පත් වුණ. ඔවුන්ට වෙන ලාපොරොත්තුවක් තිබුන. හරද දෙවන් වහන්ස ඇවිල්ල ගලව ගීද දෙවියන් වහන්ස අපිට උත්තරදීද ඒ මුකුත් නෑ ඔවුන්ට මැරෙන්න සිද්ධ වනාා. ජේසස් වහන්සටත් ඒක නෙවුණේ හ ජේසු වහන්සේව මැරැෙන්න්න කලින් බේරගත නෑන ේසුස් වහසන මරණය තුළින් යන්න සිද්ධ වනා. ේසුස් වහන්සේ මරණයට පත් වුණා. ප්‍රතිඵල ලැබුණනේ මරණයනුත් පස්සේ. එතකො ඳින්න තියෙන සියලු වේදනාවලින් උන්වහන්සේ ගමන් කලීවරයි ස්මරණ සභාවත් මෙන්න මේ පීඩාව තුලින් ගමන් කරපු සභාවක්. ඔවුන්ට වෙන සැපවත්කාන් තිබු නෑ ඔවුන්ට වෙන බලාපොරොත්තු තිබුන් නෑ ඔුන් දෙවියන් වහන්සට කරන්න එක කිසි යාඥාවක් තිබුන් නෑ ඔවුට තිබුණු එකම යාඥා මොකක්ද. අපිට ඔබහන්සේගේ රාජ්‍යයට එ අවසර දෙන්න කියනෙ එක විතරයි. ඒනිසා බලන්න මේ සබා හතටම ලිපි ලියන කොටේ සබා හතේම වැරදි පෙන්නල දෙවා. ඒවුුණට ස්මරණ සභාවේ කිසිම වැරද්දක් ජේසස් වහන්ස කියන්නේ. ඇයි. එල ඒ තරම් පීඩාවක් මැද්දආේ. යල කොහමත් තමගේ ජීවිත අතෑරල හිටියේ. එයල කොහොමත් එකම අපේක්ෂාවක හිටියේ තමයි දෙවියන් වහන්සගේ රාජ්‍ය. ඊට අමතරවෙලට වෙන බලාපරොත්තු තිබන්නෑ. එ කොහොත් දැනගත තමන්ට පීඩාවන් පැිෙනෝ තමන්ට මැරෙන්න සිද්ධ වෙනවා. මැරුණට පස්සේ දෙවියන් වහන්සේ තමයි අප එකම උපකාරය කියලා ඔුන් බයිනැතුව ඒ වේදනාව තුලින් ගමන් කර. ඒ නිසා ස්මරණ සභාවේ විශාල පිරිසක් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සගේ රාජ්‍යට ඇතුල් කරගත්තා. තේරුවාද සමහරවිට මුළු ස්මරණ සබභාව හිට බොක් කොමවියන් වහන්සේ රාජ්‍යයට ගියා ඇයි මේක කිසි වැරද්දක් කියන්න ඇස්මරණ සභාවේ. ඔවු කෝම හරි මේ පිඩාව තුළින් ගිහිල්ලා දෙවියන් වහන්සේ රාජට ඇතුලුණා. හැබැයි ආශිර්වාද ලබපු බොහෝ සභාවන් තිබුණා ඒ සභාවන්ඔොල සුළු පිරිසක් විතරයි ස්ර්ගයට ඇතුල්ුණේ මධ්‍යයෙන්ගේපු පිරිස සම්පූර්ණයෙන් දෙවියන් වහන්සගේ රාජයට තුලුුණා තෙරෙනවාද දැවවාල හැමෝගෙම අවසාන අපේක්ෂාව මොකක්ද කොහට යනයකද දෙවියන් වහන්සගේ රාජ්‍යයට යන්න ඇතුුව හිටියොත් වැඩත්වයෙනවාද. ල තවත් ටික කාලයක් පොල විදී අරද තවරදු පහක් දහයක් පහලවක් විස්සක් තිහක් විතර ඉඳීම මෙහේ. අරද ඊට පස්සවාලට දෙවියන් වහන්සේ රාජයට යන්න බැරිවුනොත් වාල මේ කරන කැප කිරම් ඔක්කගෙම වැඩත්තියෙනවාද. ඇ? මෙහ මොන හරි පොඩි දෙයක් අරගෙන වැඩක් නෑ. දෙවියන්හන්සිේ රාජ්‍ය නැතිවුනොත් වාලා කරපු කැප කිරීමම් ඔක්කොම වතුරේ. හරිද වාල යාඥා කරපු වාල සේවය කරපු දනගහගෙන යාඥා කරපු දේවල් වාල දැන් මෙතන බිම ඉදගෙන හැම දෙයක් මහගෙන ඉන්න එකේ වැඩක් නැහැ. වාලට දෙවන් වහන්සේ රාජ්‍ය ඇතුලන බැරුණොත්. තෙරවාද. ඉතින් බොහෝ අය? වේදනා ඉවසගෙන ගියාට වැඩක් නෑ ඒක තුලට දෙවන් වහසේ රාජ්‍යට ඇතුලන්න බැවුණොත්. ඉති මොකක්ද වැඩිපුර හොඳ පීඩාාවක්තු ලිංගි හිල් හරි දෙවියන් වහන්සේ රාජට ඇතුන එකද පොලේ මොනොහරි තමන් ආසදේවල් කෝමහරි ලවාාගන්න එක හොඳ. මොකදද වැඩි පුරොහොඳ. කොහොම හරි පොළවේ මොනදේවල් ලැබුණනත් නැතත්. ඩා මධ්‍යයෙන් ගිහිල් හරි මරණය අත්තුවින්දල හරි දෙවියන් වහන්සේ රාජ්‍යයට ඇතුල්ව එක තමයි වටින්නේ. ඒක තමයි සදාකාලික ස්මරණ සභාව ඒ ජයග්‍රහණය ලබා ගත්තා එයාල කොහමහරි රාජයට ඇතුළුණා. හරිද ඒම නත්තම් අපි කරන කැපකිරීමම් වැඩක්න ලැි ඔක්කොම දේවල් අතෑරලලා අපි දෙවන් වහන්ස සේවය කළ අන්තිපර ස්වාර්ග නැතිවුණුත්. ල්ල වාඩිවෙල ක්කොම ඉගෙන බයිබලේ හොඳට ඉගගෙන ඉඳලලා අන්තිමර ස්ර්ගනැතිවුණොත් බයිබලේ දැනගෙන ස්ර්ගටයන්න බැරවුණු මොකක්දවෙන්නේ. වැඩක් නෑ ඉතිං දෙවියන් වහන්සිේ රාජ්‍යයට ඇතුළවුවන එක තමයි අරමුණ ස්මරණ සභාව ඒක ජයග්‍රහණය කලා. හැබැයි අනෙකුත් බොහෝ සභාවන් ඔවුන්ට පොළවේ විධ සැප පහසුකම් තිවුණා පොළොවේ විධ අපේක්ෂාවන්තිබුණ පොව විධ දේවල් යා බාගත්. අන්තිමටමොක්දුණේ ඔවුන්ට වෙන ප්‍රශ්න තිබුණනෑ ඔුන්ට හැමදාම පල්ලිිය අනෝ එනෝ සාමාන්‍ය විදිහට යලට හැම දෙයක්ම තිබුණ කන්න බුන්න තිබුණන පීඩානෑ කිසි පීඩාවකෝුන්ට තිබුන්නේෑ. හැබයි ස්මරණ සභාවය දිනපතා වේදනාවිදීමින් ගමන් කළා. අනිත් අය කිසි ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා පාතාලට ගියා බොහෝ පිරිසක්. හැබැයි ස්මරණ සභාවය පීඩා මධ්‍යයෙන් ගිලා දෙවන්මහසි රාජ්‍ය ඇතුුණ. හරද. ඒ නිසා, දැන් අපි දෙවියන් වහන්සකින් ඉල්ල නවශ්‍ය කුමක්ද. අපි පීඩාවක් මැත්්දෙෙන් ගිල්ල හරිකමක් නෑ මොනවහරි අපි ඉල්ලන දේ ලැබුණත් නැතත්කමක් නෑ. අමාරු කමක් මැදිින් හරිකමක් නෑ. අපි කොහොම හරි කොහටද ගන්න ඕන. දෙවියන් වහන්සගේ රාජ්‍යයට ඇතුල් කරගන්න තමයි අවශ්‍ය. එවිට මම ජීවනය ඔටුන්න නුඹට දෙන්නෙමි. ආත්මයන් වහන්සේ සභාවලට කියනදේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාටනම් දෙවනි මරණයෙන් අන්නතුර නොුවන්නේය. ොකද වෙනවා කියන්නේ දෙවනි මරණයෙන් ඔහුට අනතුරක් වෙන්නේ නෑ මොකද දෙවනි මරණය කල කියන්නේ ඒක තමයි සදාකාලික මරණය අපිට දෙවන් වහන්සේ රාජ්‍යයට ඇතුළ වෙන්න බැරි වුුණොත් අපි පාතාලයට යන්න සිද්ධ වෙනවා එතනින් එහාට කොහොමත් අපිට දෙවියන් වහන්සේ එක්ක ගමන් කරන්න බෑ දෙවියන් වහන්සේ ආශිදවාද සදාකාලටම ගන්න බැරි වෙනවා ඒක තමයි දෙවනි මරණය පැදිලිද ඔල මේ පොළවි මැරෙන්නේ පලවිනි මරණය. හරද ඒ ඇවිල්ල ඒක සාමාන්‍ය දෙයක් ඒක ච්චර දෙයක් නෙමේ. හ පොළවි මැරෙනවා කියනෙ ච්චර කේෙක් නමේ මරන කොමන් මරෙනවා. අරද අද නැත්තන ෙට මරවා හට නැත්ත ඒ ෞුද මරනවා ඊ ගෞද නැත්තන් තවරදහකින් පලව හ රන ඕක වෙනවා ඕක පළවෙනි මරණය. ඒක ච්චර ප්‍රශ්නයක් නෙමේ. හ ඊට පස්සේ? මරණින් පස්සේ යාලට සසාදාකාලිත්ව ලලාාගන්න පුුවන් දෙවන් වහන්සේ රාජ්‍යයට ඇතුළවෙන්න පුළුවන් වාල මේ කාලය ඇතුළට දෙවියන් වහන්සේ කියන දේ කරලා තිබුණ නම් දෙවියන් වහන්ස වෙනුවෙන් කැප වෙලා හිටියනම් හැබැයි එතනින් පස්සේ ලා මේ තාවකාල්ලික කාලයේ දෙවියන් වහන්සගේ සැලස්මට කැපවෙන්න ඇතුව තමන්ට ඕන දේකරඉඳල මැරණුත්මක්ද වෙන්නේ අන්න එයාට ඊළඟට පැමිණෙන ෝමකක්ද දෙවනි මරණය දෙවනි මරණයෙන් ඔහුට අනතුර සිද්ධ වෙනවා හුටවියන් වහන්සේ රජ්‍ය සදාකාලම නැති වෙනවා. පලවෙනි අවස්ථාව වැඩේ කරලිවර කරන්න හරද ආය පස්සෙ කරන්න කෙල ඉන්න පා නෑ කොහම හරි පස්සේදදි මාහ කර කල ස්ර්ගට යන්න පුුවන් කියගල හිතන් ඉන්නපා හරද දෙවියන්හස කොහොම හරික ලිවෝ ගනීක හිතන්න්න එපා දැ ඔයාලා කොම හරි යන්න ඕනකට ඒකන ජයගන්න කියලා කියන්නේ මොකක්ද ජයගන්න කියලා කියන්නේ. හද ජයගන්නට තමයි දෙවනි මරණය අනතුරක් නැත්තේ ැ කවද ජයගන්න ඕන ඔයාල තමයි ජයගන්න ඕන ඔයාල කොහොම හරි රාජ්‍යයට ඇතුල්වෙන්න ඕන හර දැන් දෙවියන් වහන්සේවෙල්ල කරල දෙන්නන්නේ ඔක්කොම කරල දෙන්න ඕනම් වාටජයගන්න කියලා කියන්න නොන්නේ කවද දිනන්න ඕන ඔබ තමයි දිනන්න ඕන හර දැන් විභාගයකින් ජයගන්නවා කියල කියන්නේ එයා එක කරලා දිනන්න ඕන ඒක ජයගන්න ඕන. අරගේින් ජයගන්නවා කියල කියන්නේ ඒ පුද්ගලයා තරඟ කරලා කොහොම හරි දිනන්න ඕන. කොහොම හරි දිනන්න ඕන. අරද පැරදිනොත් වැඩක්නෑ. ඇති මේ දෙවියන් වහන්ස එක් යන ගමන ඔබ කොහොම හරි ජයග්‍රාණය කරන්න ඕන. ඉති එක කම්මැලිකං ඇතිවෙේ එකඒ කාලවනට එකඒ ප්‍රශ්න ඇතිවෙයි එකඒ මිනිස්සු එකක දේවල් කියයි හරද යාඥා කරගන්න බෑ කියල හිතේ මිස්ු එකේක ප්‍රශ්නදායි මිනිස්සු හිනාවෙයි ලැජ්ජ කරයි ඔබට දෙවියන්හන්සත් එක්කේ යන ගමනට බාධ කරයි දැම් මොකද කරන්නේ බාධාවක් එනකොටම නේ අපරාධ බෑ අප බාධා නැතිවුණනා නම්මට යසට යන්න තිබුණ කියලා පැත්තක හිටිය මරරිවාද අද කම්වැලි යක්ඥා කරන්න හිතුන් නෑ මේ සතිය මංඒක නතර කළ තිබුණේ මේ සතියේ ඕන්නෑ නිරහාරයක්ඥා වැඩක් නෑ මට හිතෙන් නෑ මේ සතිය කරන්න කළ දැන් අපි නිකං හිටියන් මොකද වෙන්නේ මට හිතුර වෙලාකොමයි යාඥාකරන වගේල හිතුුණ තරියේද. ජීවිතයට වලට යාඥ කරන හිතෙන්නෑ. කාට දීතෙන්නේ නිරහාරවන්න ද වලහිතන අපි ආසාවරට නිරහාහරවදඒ හිටිය කියලද. මට නිරහර වන්න ආස හිතුරුවන් මන් නිලාහාරවන්න එහෙම බෑ කවදාවත් වලට නිරහාරන්න ආසහිතේ නෑ කොහ මොන මනස්ස්‍යරද නිරාහරවින් නාසහිතෙන්නේ න්න තුව ද සමාරු කියයන නෑ පස්සක මට මේ දවස්සල මේ නිරහාරව ඉන්න හිතෙන් හ ්‍යඥා කරන්න හිතන්නේෙත් නැහැ. මම මට මට යාඥා කරන්න ආසිහිතතුන අනිවාර යයක්ඥා කරනවා අයඥා කරන්න කාටය ආසිහිතෙන්න්න දැ උදේ හතරට නැගටලා රෑ රෑ නැගිටගෙන යක්ඥා කරන්න කාට හරි ආසිහිතනවවා හනේ මට හරියාස උදේ පාන්තර නැගටන්න බොරුව එක කියන්න සමාරු කියයනවා ම උදේ පාතර නැට යායක්ඥා කරන හරි යාස නෑ. ආසාවක් හිතෙන්නෑ ඒවුනට කරන්න ඕනෙතින්. ආසවෙනකම් බලන් හිටියවොත් හොඳරතිය. තේරවාද මට බයිබලේ කියවන්න හිතෙනෑ මට දේශනාවක් අහන්න හිතෙ නෑ හිතුරොත් අහනෝ. කවදධහරි හිතුනොත් පස්ශ්‍රමෝ අනිවාරෙන් වා කියනවා හොඳදර ගැන ගන්නවා ඇති හිතෙන්නේ කාටද වාඩිවෙෙන මේක මේ කියනවා අහඟඉන්න කාටද හිතෙන්නේ. හිතෙනෑ පොහොම හරි ජයගන්න ඕන. තේරවාද. ජේසුස් වහන්සේ එම ජයග්‍රහණය කැපවීමෙන් ලබා ගත්තා දැන් ජේසුස් වහන්සේ ආසාාවටගුරුසිට ගියාද. නෑ එයා එයා කැමති වුණේ ජීවත් වෙන්න. හැබැයි එයා ඒ ජයග්‍රහණය ලැබවා. තෙරවාද දැ ඊයේ නිරහාරව හිටපු අය ඊයේ දවස ජයගත්තා. තෙරවාද දවසින් දවස ජයගන්න. ඇති ඊයේ ඒම හිටපු නැති අය ඒ පරාදයි. ඉති පස්සේ කියලා හරිියන්න ඇති පැරදුු දැන් දෙවියන් හසර මකද කියන සමමාාවන්න කියලද හට සමාවද දෙන්නම් හැබ පැරදිලයිඉවරයි පැරදුනා සමාව දෙනවා දෙවියන්වා සමාවතරෝ ල ඕන නට සමාව දෙනවා ආය මේ සමාව නොදීඉන්න ඔක්කොටම සමාව ලැබෙනවා හැබැයි මොකක් දෙවෙන්නේ ඇ පුටුවගින් වාඩිනිකය එයා මේ පුරුවගින් තියන්න කොඩ්ඩක් වාඩින්ද හරි අපිට පැමිණෙන දුෂ්කරතාවලදී ඒ දුෂ්කරතා ජයගැන්න වගකීම පවනල තියෙනෙ අපිට. හරද අපි තමයි ඒ අමාරුකම් ජයගැනීමට කටයුතු කළ යුතුව තිබෙන්නේ. හරද කිසිම බාධාවක් නිසා අපි ආපස්සට හැරු නොත්සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේ දෙන්න යනදේ අපිට දිනාගන්න බැරි වෙන. සුස් වහන්සේ ලබපු ජයග්‍රහණය ගැන තමයි කතා කරන්නේ උන්වහන්සේ එක ජයගත්තා හරද ජයගත්ත නිසා උන්වහන්සට ඒ සැලස්ම හරියට කරන්න පුළුවන් වුණා. ඒ නිසා ඔබ එක එක්කෙනාගේ ජීවිත වල වගකීම තිබෙන්නේ ඔබට හරද වාලගේ අතේ තමයි ඒ වගකීම තියෙන්නේ ඔයාලා දෙවියන් වහන්සේගේ සැලස්ම තුළ ගමන් කරනෝද නැද්ද කියන එක. ඔයාලා දෙවන් වහන්සේගේ රාජ්‍ය අත්කරගන්න ෝද නැද කියන එක වගකීම තියන්නේ කාටරද ඔබගේ අතේ තමයි තියෙන්නේ. පාපෙන් වෙන්වීමේ වගකීම තියෙන්නේ ඔබට. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීමේ වගකීම තිබෙන්නේ ඔබට. දෙවියන් වහන්සේගේ සැලස්ම තුළ ශක්තිමත්ව ගමන් කරන්න වගකීමති බෙන්නේ ඔබට. අන්න ඒක නිසා ඔබ ඒ වගකීම හරියට කරන්න අවශ්‍යයි. හරද නිකං දෙවියන් වහන්සේ කොහොම හරි කරයි කල හිතං හිටියොත්. ඒ දේ ඔබේ ජීවිතය සිද්ධ වෙන්නෙ නෑ. මේ නිසා ස්මරණ සභාවට කියනවා. ස්මරණ සභාවයය මොහද කළේ මේ පීඩාව තුළින් ගිහිල්ලා එයාල කොහොම හරි ඒ දුෂ්කරතාව මධ්‍යයෙන් ගමන් කල්ලා ජයග්‍රහණය ලබාගත්තා එම නිසා ඔවුන්ට පුළුවන් වුුණ දෙවියන් වහන්සගේ රාජ්‍යයට ඇතුල් වෙන්න. දැන් ඔබ හැම කෙනෙක්ම අන්න ඒ වගකීම තමන්ගේ අතට අරගන්න අවශ්‍යයි. දැන් බොහෝ දෙවියන් වහන්සත් එක්ක ගමන් කරන බොහෝ දෙනගේ තිබෙනයක් තමයි ඔවුන් වගකීම තමන්ගයාත් අට ගන්න. හරද අපිට බැරිවෙනෝ අපිට කරගන්න බැරි වෙනෝ කියලා ඒක අතහැරල දාල ඉන්නවා. රද දෙවියන් වහන්සකින් ඉල්ලනෝ දැන් අපිට යාඥා කරන්න කැමැත්ත දෙවියන් වහන්සිකින් ඉල්ල හරිියන්නේෑ. අරද ඒක අපි විසින් කළ යුතු දෙයක්. හරද අපි විසින් තමයි ඒක කරන්න අවශ්‍ය. අපිට යාඥා කරන්න කැමැත්ත දෙවියන් වහන්සේ ලබල දෙන්නේ නෑ. ඒ කැමැත්ත ඇති කරගන්න අවශ්‍ය සහ ඒ ඒක කැමති වුණත් අකමැති වුනත්. ඇපවීමෙන් කරන්න අශ්‍ය කවුද. අපි තමයි කරන්න ඕන. දෙවියන් වහන්සේ අපිට යම් දෙයක් කිව්වොත් ඒක ඉබේ වෙනකම් බලං ඉන්න බෑ ඒක අපි උනන්දුවෙන් අපිට කියල තියනදේ අපි කරන්න අවශ්‍යයයි. එතකොට තමයි දෙවියන් වහන්සගේ සැලස්ම අපේ ජීවිතය තුළ සිද්ධ වෙන්න පටන් ගන්නේ. හරි අපි දෙවියන් වහන්සේට මේ වෙලාවේ ස්තතිවන්තවෙමු. මේ ස්මරණ සභාවේ හිටපු අය මේ පීඩා මධ්‍යයෙන් ඇවිල්ලා උන් වහන්සගේ රාජ්‍ය දිගත්තා. නමුත් පොළවෙ සැපවත්කම්වල හිටපු බොහෝ දෙනෙක්ට උන්වහන්සගේ රාජ්්‍ය දිනාගන්න බැරිවනාා. ඒ නිසා උන්වහන්සේ ඔබට කියනව වෙලාවෙේ. ඔබ ඔබට තිබෙන ප්‍රශ්න හමුුවේ ඒව ගැන කලබලවෙෙන නැතුව. අව ප්‍රශ්නයේ අවසානය දක්වා ස්තීරව සිටිින් අවශ්‍යයි. මරණය දක්වා ස්ථිරෝ සිටින්නා මේ ජීවනයේ ඔටුන්න ලබාගන්නවා ඔවුන්ට දෙවනි මරණයෙන් අනතුරක්සිදවෙ වෙන නැ කියේලා දෙවියන් වහන්සෝට පොරොන්දු වෙනවා. හලලූයා ඔබට ස්තූතිවේවා දෙවියන් වහන්ස මේ ස්මරණ සභාවට ඔහන්සේ එල්ිදරව පොතේ ලියපු ලිපිය. අද දවස්ේිට ඉගන ගණට දුන්න කරුණාව ගැන අපි ඔබ වහන්සට සූති කරන ස්වාමීන් වහන්ස. හලුයා හලුයා! ඔබට සූතිවේවා දෙවියන් වහන්ස. අපිට අපේ ජීවිතවල වගකීම් අරගෙන කටයුතු කරන්නට බහන්සේ උද් කරන්න දෙවියන් වහන්සේ. අපිට යාඥා කරන්න හිතුනත් නැතත් ඔබ වහන්සට එම යාඥාවන් උප්පු කරන්නට ඔබහන්සේ ඒ තැනට අප අරගන්න දෙවියන් වහන්සේ. අපි එවදසා කැපවෙනවාහ. හැම කෙනෙක් ඒ තැනට කැපවෙන්න. ඔබට නිරහාර යාඥාව කරන්න හිතුනත් නැතත්. එම කැපවීම තුළට එන්න ඔබ තීරණය කරන්නවරයි. ඔබ කෙසේ හෝ ජයග්‍රහණය කරනව කියින් අරමුණෙන් වැඩ කරන්න අශ්‍යයි. දෙවියන් වහන්සගේ රාජ්‍යයට කෙසේ හෝ පැමිණෙනවකින් අරමුණෙන් වැඩ කරන්න වශ්‍යයි. ඔබේ වටේ ඉන්නයි ඔබට උබ උදව් කරත් නැතත්. ඔබේ වටේ ඉන්නයි ඔබට හිනාාවනත්. ඔබේ වටේ සිටින අය ඔබට නින්දා කළත් අපහාස කළත්. ඔබට ඔබ දෙවියන් වහන්සත්ත එක කරන සැලැස්ම කරගන්න ඔබේ වටේ ඉන්න කිසි කෙනෙක් උදව්කරන්න නැතිවෙන්න පුළුවන්. ඒ එහෙම කියලා ඔබ පරදිනවාද. එහම බෑ. ඔබ මොන පීඩාවාවත් කවරු ඔබට උදව් කළත් නැතත්. ඔබ දැඩී ස්තීර අධිෂ්ඨානයෙන් යුක්තව උන්වහන්සගේ රාජ්‍යයට යන පිණිස කැපවෙන් අවශ්‍යයි. දැන් සේවයට කැඳෝපු අය. ේව කරන පිණිසුන් වහන්සේ කැඳවල තිබෙන අය. ැයිඒ අයගේ පීඩා ආව කියලා. ඔබට හිඟකම් ආව කියලා. ඔබට දෙවියන් වහන්සගේ සේවේ කරන්න බැරිුනා කියලා කම්වැලි හිතනා කෙ එක නතර කරන්න බෑ. ඔබ කොහොම හරි ඒ සේවේ කරන්න අවශ්‍යයි. ඔබට දේවල් තිබුනත් නැතත් ඔබට ආශිර්වාද ලැබුණත් නැතත්. ඔබට උදව් කරන්න මිනිස්සු හිටියත් නැතත් ඔබ කැඳෝපු සේවේ ඔබ නිවාරෙන් කරන්න වශ්‍යයි. එසේ කරලා ජයගන්න වශ්‍යයි. බලන්න ජේසුස් වහන්සේ. වහන්සේ අතරමග නතර කල්ල දැම්මනෑ. ජේසුස් වහන්සේට කීදනෙක් පීඩා කලාාද. උන්වහන්සට කී දෙනෙක් හිනාඋුණාද. උන්වහන්සයෝ මරන්න කී දෙනෙක් සැසුම් කලාාද. උන්වහන්සේ ඒ පීඩා වලට යටහත් වෙලා මරණය දක්වාස් තිරවසිදලා දෙවියන් වහන්සේ දුන්න ඒ රාජ්‍ය දිනාගත්තා. උන්වහන්සේ ධවිද්්‍ය වංශයෙන් ආපු පහන් තාරකාව එම ජයග්‍රහණය ලැබුව කියල එල්ිදරව පොතේ ලියා තිබෙනවා. ඔවුන් ජයගත්තා. පවුල්තුමා ඒක ජයගත්තා. පවුල්තුමා කියනවා. ඒ දිනුම් කනුව දෙෙස බලාගෙන මම දුවනවා. මම ඒ තරගය අවසානේ දක්වා කරලා මං ඒක ජයගත්තා. දැන් මංකලා වගේ කරන්න කෙල් අනිත් අයටත් කියනවා. පේත්‍රස්ලා යොහන්ලා යාකෝබ්ල ඒ තරගේ ජයගත්තා. ඔවන්ටආප පීඩාවලදී ඔුන් නොකැලඹී ඉඳලා ඒක ජයගත්තා. ඔවන් කොහොම හරි තමන්ගේ ආත්ම සවිමත් කරගෙන එම ජය ්‍රහනේ ලබාගත්තා තැන් ඔොබේ ජය ලබන්න අවශ්‍යයි. මෝසෙස්. ආබ්‍රහම් ඒ ජය ලැබවා එලිය එලීෂා යිබල ටිය සියලු දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් එම ජය්‍රහනේ ලැබවා ඔවුන් කන්නේ බොන් නැතුව සමහර කාලවලද ඔවන් නිරහාරෝ යාඥා කරමින් මෝසෙස් දින ගණන් සීනය කඳු මුදුනට වෙලා ඒ කැපකිරීම් කරගෙන කොහොම හරිඒ ජය ලැබවා එම ජයග්‍රහණය අත්කරගන්න වශ්‍යයේ. ජසුස් වහන්සේ දින ගණන් නිරහාරව යඥා කරමින් ජයක්ගානය ලබාගත්තා උන්වහන්සේ කුරුසට යනෙක අමාර වුණා නමුත් උන්වහන්සේ කුරුසට අල්ගෙනයන්න ලින් දවස රාත්‍රී කඳු මුදර ඉදගෙනුන් වහන්සි යාාඥා කරමින් කුමක්ද කිවේ. මේක මට අමාරුයි දෙවියන් වහන්ස ඔවහන්සේ කැමති සේක් නම් මේ කුසලානය මගෙන් පහ කරන්න. එසේ වුවත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත මට වේවා කියලා දෙවියන් වහන්සගේ අතට භාරවුණ ඒ තමන්ව අල්ලගෙන යන්න ආපු සොල්ධාදුවන් සහ උත්තම පූජකය ඉදිරියටට ඉහිල්ලා ගේසුස් වහන්ස මඔු හමුවට ගියා උන්වහන්සේ බයවෙලා පස්ස හැරුන් නෑ කිසි කෙනෙක්ගේෙ හිනාවට උන්වහන්ස සැලුනෙනෑ උන්වහන්සර වද දෙද්ද උන්වහන්සේ තරන්ගේ අතහැරිිය නෑ උන්හන්සටරද කරද උන්හන්සේ පි. ඒ දී වදදීල මරණයට පත්වෙලා අවසාන හුස්ම හෙලන මොහොත දක්වා. උන් වහන්සේ ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරලා. දෙවියන් වහන්සේගේ සැලසුන් අවස්සාන ලේබිඳුව දක්වා උන්හන්සේ ෂ්ට කළලා. අවසාන! දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මවාත් තැරිය මක් නිසාද. ඒ වුනත් මම ඔබගේ සැස්ම අකුරට කරලා ඉවර කර කියලා. උන්හන්සේ පනත් සියල්ල ෂ්ට කරලා. ලියවලිවල ලියාතිබුණු සියලු ව්‍යවස්ථාව නිිෂ්ට කරලා. ධර්මිත්‍රව ඉඳලා පීඩා විඳලා. අවස්සාන මොහොතේ තමන්ගේ ආත්මය දෙවියන් වහන්සගේ අතට භාර කලා. එවන් වහන්සේ ජයගත්තා. එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සට ප්‍රතිබල දෙමින්. දින තුනකට පසුව සදා කාලික මරණයට පත් කළ නොහැකි ජීයෝ මාන ශරීරයකින් උන්වහන්සේ නැවත උත්තානය කලා. උන්වහන්සේ අදට ජීවමානයි. ඒ මාර්ග යන සියලු දෙනාට එම ජීවනය පැමිණෙනවා. පොළවෙෙන් නුබලාට පීඩා ඇත. නමුත් මම ලෝකයේ ජයගත්තමිය ස්වාමීින් වහන්සුබල කියනවා. මේස් මරණ ස්වභාව එබඳු පීඩා මධ්‍යයෙන් ගමන් කලා ඔවුන්ගේ නායකයන් හිරගෙවල් ොල දාලාතිබුණා. ඕුන්ගේ සභාවනොල හිටපු අයව මරණයට ඇදගෙන ගිය ඔවුන්ට උදව් කරන්න කිසිවෙක් හිටියේ නෑ මරණය දක්වා ඔවුන් ස්තතිරව ඉඳලා දෙවියන් වහන්සගේ රාජ්චියයට ඇතුල්ලුනාා ඔවුන් දැන් සුදු වස්ශ්‍ර ඇදගෙන දෙවියන් වහන්සගේ සදා කාලික රාජධානයේ උන්වහන්සගේ සිංහසන ඉදිරි පිට මේ මොහොතේ ජීවමානව සිටිනවා. දැන් ඔබ එම ජීවනය අත් කරගන්න පිණිස ඔබට පැවරී තිබෙන දේ ජයගන්න වශ්‍යයි. දැන් ඔබ යාඥා කරන්නේ හිතනකං ඉන්න බෑ. ඒවේ කරන්න හිතනකං ඉන්න බෑ කලටත් අකළටත් වැඩේ යෙදී සිටෙන් අවශ්‍යයි. කලටත් අකළටත් යාඥාව නිරතවෙන්න අවශ්‍යයි. යාඥා කරන්න හිතුරත් නැතත් ඔබ කණ්ඩ නමස්කාරයේ දිනපතා යෙදන්න අවශ්‍යයි මධ්‍යම රාත්‍රීන් වල හිමිදිරි පාන්දරේ ඔබ අතීතයේ කරපු ඒ කැපකිරීමම් කෝදැන් ඔබට අතීතයේ තිබුණ ඒ යාඥාව ඔබ අතීතයේ ඒ කරපු ප්‍රථම ප්‍රේමය තුළට නැවත් ඇතුළවෙෙන් අවශ්‍යයි. ඒ කැපකිරීම් මොලට එන්න අවශ්‍යයි එම ජය ලබාගන්න ඔබ අතීතයේ හොඳින් දුවමින් සිටියා නමුත් දැන් ඔබ කලගරී පසුපට වෙලා අහින්නවා දෙවියන් වහන්සේ කියනවා මෙම ගියොත් මගේ රාජ්‍යෙන් උබලට උරුම වෙනෙ නෑ ජයගන්න අවශ්‍යයි. ජයගන්නාට දෙවනි මරණයෙන් බාදා නුවන්නේය කිළුන් වහන්සේ කියනවා. එබැවින් උන්වහන්සේ ඇතට කැපවී ජයයක් ගානය උදෙසා වෙෙන් වෙන්න. ඔබ දිනන්න කැඳ ඔබ සෙනගක්. ඔබ දිනන්න අවශ්‍යයි. ඔබට නිරාහාරව ඉන්න හිතුනත් නැතත් ඒත් දිනවල නිරහාරෙන් ්‍යඥාවෙන් දෙවියන් වහන්සගේ පාමුල කැපවෙන්න අවශ්‍යයි. කොත්්චර අමාරුුණත් දෙවියන් වහන්සේ සැලස්ම කරන්න අවශ්‍යයි. හලලුයියා. ඔබට සූතිවේවා. සූතිවේවා ජයගන්නා නම් දෙවියන් වහන්සේගේ ජීවනය ඔටුන්න ලබන්නේ. ජයගන්නාට දෙවනි මරණයෙන් බාධානුවන්නේය. ජයගන්නාට දෙවියන් වහන්සේගේ පාරාදීසේ ඇති. ජීවන ෘුක්ෂයෙන් නැතවතාව කන්නට දෙන්නේිමියයි ස්වාමීන් වහන්සේ කියනසේක. ආත්මයන් වහන්සේ සභාවලට කියනදේ කන් ඇත්තේ අසාවා හලලුයා. ඔබට සූතිවේවා. බහන්සට සූතිවේවා උන්වහන්සේ කියන නුඹබලාගේ ජීවිතවල් වගකීම නුඹල ගරගන්න. නුම්ඹලා මා ඉදිරයේ කැපවීමෙන් යක්ඥාවේ නිරතව මං පෙන්වන ශුද්ධ මාර්ගයේ පැමිණන පිණිස කැපවෙන්න කළ දෙවියන් හන්ස ොට කියනවා. හලලුය! අද දවසේ ඔබගේ සුද්ධ වචනය තුළින් අපට කතා කළ බැවින්. මේ ස්මරණ ලිපිය ඔබහන්සට පැහැදිලි කරල දුන්නත් බැවින් අපි ඔබහන්සට සූති ප්‍රශංසා කරනවා ස්වාමීණි. අපි මුළලමින් උබහන්සේ අතට යටහත්වී ඔබට බාර වෙනවා. ජෙසු කිසුස් වහන්සේගේ අතිඋතුම් වනාමයෙන් ම දැමූ සැනින් වීඩියෝ නැරඹීමට අපේ චැනල් එක සබ්ස්ක්‍රයිප් කරන්න මීට පෙර සහ මීළඟ වැඩස් සටහන් නැරඹීමට තිරේදිස්වන වීඩියෝ කලික් කරන්න ඒ වගේම මේ අනිත්තා සමග ක්ෂයා කරන්න අමත කරන්න එපා ඔබ සැමට ජේසුපි හිටයි.